එකල උන්වහන්සේ දොළොස්වෙනා කැඳව සියලු යක්ෂයන් කෙරෙහිද රෝග සුව කරන්නද වරය සහ වරය ඔවුන් පෙතී. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන්නට රෝගී සුව කරන්නට ඔවුන් යොමුසේක. හාලෙලුයා. යේසුස් වහන්සේ දොළොස්වෙනා කැඳව මොනවද කරේ? මොනවද කරේ? බලය දුන්නා. හැමෝටම කියලා දුන්නේ බලය. ඒකයි ඉංග්‍රීසි වචනේ authority exorcia. ඒකයි වචනේ කියලා ගන්න ගිය සතියේ උගන්නපු වචනේ. අන්න exorcia දුන්නාමු බලය. යේසුස් වහන්සේ බලය දුන්නා මොනවා කරන්නද? යක්ෂයන් දුරු කරන්නද? රෝග සුව කරන්නද? හැමෝටම කියන්න යක්ෂයන් දුරු කරන්නද? රෝග සුව කරන්න. ඒ බලය දින මොනවද කරේ? ගෙදර ගිය පොල් ගහන්න කිව්වද? කොසල් කම්මල කිව්වද? උන්වහන්සේ කිව්වේ යන්න එළියට ගිහිල්ලා මනුෂ්‍යයන්ට. හාලෙලුයා. යේසුස් වහන්සේ ආධිපත්‍ය දෙන්නේ අපිට නිකන් ගෙදර ඉඳගෙන කන්නාඩි දිහා බලාගෙන ඉන්න නෙවෙයි. උන්වහන්සේ ආධිපත්‍ය දුන්නේ ලෝකයේ ඉන්නවා වේදනා කාලි තත්ත්වවල මිනිස්සු. යක්ෂ බලවේගයන් තියෙන මිනිස්සු. උන්වහන්සේ බලය දුන්නේ ඒකම විනාශ කරලා සභාවට ගෙන එන්න. හාලෙලුයා. ප්‍රශංසා වේලා විශ්වාස කරනවද ඔබ? ඒ දුක් විවාහ විශ්ව
නැත්නම් මම සුව කරේ. කොහොමද සුව කරේ? අත්තාලා හාලෙලුයා. ඒකේ මොකද තේරුම? අපි නිරන්තරයෙන්ම දෙවියන් වාසය කරනවාද? සම්බන්ධ වෙලා ඉන්නෝනේ. ගැට කියනවාද? ආශිර්වාද දෙන්නේ? අපි විරුද්ධ වෙමු. ආශිර්වාද දෙලා. උඹාච අපි හැමදෙනාම දුන්න බලය මොකද්ද? රෝග සුව කරන්න, යක්ෂයන් දුරු කරන්න. ඒව දුන්නේ ඇයි? මනුෂ්‍යයන් වරගෙන. හාලෙලුයා. ප්‍රශංසාවෙන් නිදි දේව දරුවනි, ඔබ හොඳ දේව දරුවෙක් වෙන්න. ඔබ සුවයක් ආසන ආශිර්වාද ලැබුවාට පස්සේ ඒකෙන් සේවය කරන්න. මම යාත්‍රා කරන ඔන්නන්ට වාහන ලැබෙන. හැබැයි වාහන ලැබුවාට පස්සේ සමහරවිට වාහනේ එක්කෙනෙක් පල්ලිය දාන්න. මම කියන්නේ අපේ පල්ලිය කියන්නේ. අපෝ ඉන්න අපේ පල්ලිය. තමාර ආශිර්වාද ලැබුණම වාහන හලෙලුයා දෙවියන් වහන්සේ ඉදපත තමයි ආශිර්වාදය හැබැයි ඒක කාටද වහන තියෙන හැබැයි අද පාස්ටි කියුවා නේද ඒ මාමදාල අද හොඳයි ඒක තමයි සමාදාන කියන්නේ තමා බලාපොරොත්තු ඉන්නවා කාටද වහන්නේ නැද තමා කරේ ඉන්නේ යාද සම්මත පාඩම් සහෝදරයලා අපි ඔක්කොමලා ජය ගන්නවා ධර්මෝතින් ඔක්කොමලා ගන්නවා හලෙලුයා එච්චරම තමයි ඊට යා වෙන නැහැ හරි දෙන්නේ නැහැ හරි තාලි හැමදාම ජය ගන්නවා හලෙලුයා එමේ අපි නැතිමු දැන් අපි ඉන්න දැන් එන්න කන්නාගේ මොන මොකද කරන්නේ ඔබ ජීවිතව ගන්නවා කන්නා නිරන්තර ජීවිතහක් ප්‍රශංසා ඒ මුදලැසි සබාව අද ඔබගේ නැස්පා ගන්න මොකද ඒ ඉස්සරේ කොට යන්නේ ස්තුති යේසුනි මාව දේව රාජ්‍යයෙන් ඇදවුවු ඉස්සරේ ස්තුති කරා හරි මොනතරම් ස්තුති කරා ඔබගේ කටහඬ බාහිරට ඇස්තක වහලා කියන්නේ යේසුනි ස්තුති වේවා මාව දේව රාජ්‍යයෙන් ඇදවුවු නිසා හල්ලෙලුයා ස්වාමී මාව තම දුරට අන්ධකාරයෙන් කියලා වේදනාව දුකේ තියන්නේ මාව දේව රාජ්‍යයෙන් ඇදවුවු නිසා ප්‍රශංසාවේ හරි දෙවනි ආඥාව දෙන්න කරා ඔබගේ හඬවස්සා යේසුනි ඔබගේ ආධිපත්‍ය මට දෙන්න. හරි කියන්න, නැ කියන්න. ලැජ්ජකෝ බානතෝ අත හරලා හරි නැ කියන්න. යේසුනි ඔබගේ ආධිපත්‍ය මට දෙන්න. හල්ලෙලුයා. ප්‍රශංස නැ කියන්න. යේසුනි යක්ෂයන් දුරු කරන්නද? රෝග සුව කරන්නද? ඔබගේ බලය මට දෙන්න. හල්ලෙලුයා. කියන්න දැන් ප්‍රශංස වේවා. හල්ලෙලුයා. ස්තුති වේවා. ප්‍රශංස වේවා. ඔව් ස්වාමී හල්ලෙලුයා. රෝග සුව කරන්නද? යක්ෂ දුරු කරන්නද? දැන් කියන්න යේසුනි මාව නිරන්තරයෙන්ම යථාර්ථව ආධිපත්‍ය ඕම නිදහස් කරන්නේ යේසුස් වෙනවා